ගියාණ්ඩුවේ සිද්දර ශිෂ්‍යත්වය 30000කට දෙන්න ඕන නම් 10000යි දුන්නේ. ඒක දුන්නේ ඔක්කොම පොහොට්ටුවේ ළම් ලයිස්තුවට. තමුන් නාන්සලගේ අපස සාමාන්‍ය පෙළ කරන දරුවට කියන්න ඉගෙන ගනින් පුතා හොඳට, ඉගෙන ගනින් දුව හොඳට. අපි අපස උසස් පෙළ කරන්න සිද්දර ශිෂ්‍යත්වය 75000ක් නෙවෙයි ලක්ෂයක් පාසුනත් ඔක්කොටම ලබා දෙනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේදී දෙනවා මිතුරුනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක නිවසක් හදන්නේ ලොතරැයියක් අපි ඇද්දා. මේ මාසේ ඉඳන් ලොතරැයි දෙකක් අදිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මේ දුප්පත් පැල්පතක් තෝරලා එයාට ගයක් හදලා දෙනවා. ලක්ෂ දෙකක් දෙනවා, ණයක් දෙනවා ඉතුරු එක. අපි ගෙවල් අඩුම වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් 50ක් තෝරගෙන මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි එවැනි පැල්පත් 20000ක් හෝ 30000ක් හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමුන්නාන්සලට කියන්නට ඕනේ. මේ කර්තව්‍ය අපේ රජය යටතේම තවත් අමාත්‍යවරු කීප දෙනෙකුටම බාර වුණා. සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භ කරුවා වෙච්ච එස්.පී. දිසානායක මැතිතුමාට මේ කාර්යය පැවරුණා. හැබැයි අලුත් 6 ලක්ෂයකට සමෘද්ධිය ලබා දීමට හෝ 1 ලක්ෂයකටවත් ලබා දීමේ වැඩපිළිලක් එස්.පී. දිසානායක මැතිතුමා ක්‍රියාත්මක කරේ නැහැ. සැලසුම් කරෙත් නැහැ. බොහොම කෙටි කාලයක් තුළ සමස්ත රටේ සමෘද්ධි හිමිකම ලැබීමට සුදුසු උදවිය, සුදුසු වුණත් ඒක නොලැබී හිටපු උදවිය 6 ලක්ෂයක් තේරීමේ මහා බාර දුර කාර්යයට ඔබ නොබියව අත තිබ්බා. ඒක දැවන්ත අභියෝගයක්. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්නට ඔබ ශක්තිමත් වුණා. ගරු ඇමතිතුමනි, ඔබතුමාට බොහෝ මිසුදී පුතලන් දිස්ත්‍රික්කයේ 16000කට මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ මේ තහනාධාරය ලබා දීමට පියවර ගැනීම පිළිවෙත.